ජලයේ හොඳින් දියවන ද්‍රව්‍ය අඩංගු පිළිතුර වන්නේ. තැම ජලය පාඩමනේ ජලය පාඩම හරි අදගත් පාඩමන්නේ පුතේ තුන්වෙනි පාඩමනේ. තැන් ඔය ජලය පාඩමේදී ජලය කියන්නේ හරි අමුතු ද්‍රවයක්. ජලයට හරි අමුතු දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ජලයට ගොඩක් දේවල් දිය කරගන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ ජලයේ ද්‍රාවක ගුණය කියලා අපි කියනවා. අපි කියනවා ජලයට කියනවා පුතේ යුනිවර්සල් සොලවන්ට්. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ විශ්වීය ද්‍රාවකය. ජලය තමයි විශ්වීය ද්‍රාවකය. යුනිවර්සල් සොලවන්ට්. ඒකේ අදහස මොකද්ද පුතේ? ඒකේ අදහස තමයි ජලය තුල ගොඩක් දේවල් දිය කරගන්න පුළුවන්. දිය කරන්න පුළුවන්. හරි? ජලයට ගොඩක් දේවල් දිය කරන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ජලයේ හොඳින් දියවන දේවලුත් තියෙනවා ජලයේ හොඳට දියවෙන්නේ නැති දේවලුත් තියෙනවා හරි ජලයේ හැම එකක්ම දියවෙන්නේ නැහැ හොඳට දියවෙන ඒවා තියෙනවා දියවෙන්නෙම නැති ඒවා තියෙනවා හරි නියම් බාගෙට දියවෙන ඒවාත් තියෙනවා අපෙන් අහන්නේ ජලයේ හොඳින් දියවන ද්‍රව්‍ය පමණක් අඩංගු හොඳටම දියවෙන්න ඕන හොඳටම දියවෙන්න ඕන හරි ග්ලූකෝස් නම් හොඳටම දියවෙනවා හැබැයි නිල් කුඩු දියවෙන්නේ නැහැ නිල් කුඩු දැන් ඔයාගේ ගෙදර ඔයාගේ සුදු ඇඳුමට දානව ඇත්තේ නිල් දියර. දැන් අපි පොඩි කාලේ අපේ අම්මා මට කියන්නේ පුතේ කඩේට ගිහිල්ලා නිල් කුඩු පැකට් එකක් අරන් එන්න කියලා කියනවා. මම ඉතින් දුවලා ගිහිල්ලා ඉවරලා නිල් කුඩු පැකට් එකක් අම්මට ගෙනත් දෙනවා. අම්මා ඉතින් නිල් කුඩු දාලා ෂර්ට් එක ලස්සනට මට සෙට් කරලා දෙනවා. හැබැයි ඉතින් ඊළඟ දවසේ යනකොට මම ඉස්කෝලේ යනකොට මෙන්න මගේ මෙතන පැල්ලමක් තියෙනවා. වෙන වෙන කොහේ හරි පැල්ලමක් තියෙනවා. ඉතින් මං අම්මත් එක්ක තරහ වෙන්නේ නැහැ. එහෙන් පැල්ලම් තිබ්බට මොකද මගේ යාළුවෝ ගොඩකගේ එහෙම තමයි. හරි. ඒක සුලභ දර්ශනයක්. හරි. මේ තනින් තන ෂර්ට් එකේ ඇඳුමේ එහෙම පැල්ලම් පැල්ලම් තියෙනවා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒක අම්මගේ වැරද්දක් නෙවෙයි. මොකද්ද වෙලා තියෙන්නේ දන්නවද? නිල් කුඩු අරගෙන වතුරේ දාලා දිය කරාම පුතේ සමහර තැන්වල නිල් කුඩු ගොඩක් එක තැනකට එකතු වෙනවා. සමහර තැන්වලට අඩුවෙන් එකතු වෙනවා. දැන් ෂර්ට් එක හරි ගවුම හරි ඔක එබුවට පස්සේ සුදු ඇඳුම අර නිල් කුඩු ගොඩක් එක තැනකට එකතු වෙලා තියෙන ටික හොඳට තදට වදිනවා පැල්ලමක් විදියට ඇඳුමින්. ඉතින් ඒක වේලුණාට පස්සෙත් පැල්ලමක් විදියට තියෙනවා. හරි. දැන් ඔය කතන්දරේ ඔය අවුල නෑ නිල් දියරවල. මොකද නිල් දියර ඉතා හොඳින් ජලයේ දියවෙන නිසා. අවුලක් නෑනේ. දැන් අවුලක් නෑ. දැන් ඉන්නේ කොහොමද නිල් දියර තමයි ඉන්නේ. මන් දන්නේ නෑ දැන් නිල් කුඩු තියෙනවද නැද්ද කියලා. කොහොම හරි ඉතින් නිල් කුඩු හොඳට දියවෙන්නේ නෑ. කොන්ඩිස් දියවෙනවා. සාමාන්‍යයෙන් කොන්ඩිස් හොඳට දිය කරගන්න පුළුවන්. හරි. කොන්ඩිස් කියන්නේ පුතේ මේ අපි විසබීජ නාශකයක් විදිහටත් කොන්ඩිස් පාවිච්චි කරනවා මේක විද්‍යාත්මක නාමය පොටෑසියම් පර්මැංගනේට් දම් පාට කුඩක් මේ තියෙන්නේ මේ කළු පාට නෙවෙයි මේක දම් පාට කුඩක් හරි කොන්ඩිස් කියලා කියන්නේ හරි එහෙනම් මතක තියාගන්න එහෙනම් මේකේ නිල් කුඩු තියෙන නිසා වැඩේ ආවුයි සීනි හොඳට දිය වෙනවා ලුණු හොඳට දිය වෙනවා හැබැයි ඉටි ආපු ඉටි දිය වෙනවෙ නේද පුතේ ඉටි පන්දන් ඉටි කෑලි දිය වෙනවද වතුරේ නෑනේ අයින් කරන්නකෝ ලුණු ඉතා හොඳින් දිය වෙනවා කපුරු බෝල අර කපුරු බෝල නේ දියවෙන්නේ නැහැ මේක දියවෙන්නේ ආපසෝඩ දියවෙනවා මේ තියෙන ආපසෝඩ දියවෙනවා හරි හරි හැබැයි කපුරු බෝල තියෙන නිසා ආවු ආපසෝඩ දියවෙනවා විනාකිරි මේ තියෙන විනාකිරි විනාකිරි කියලා කියන්නේ පුතේ අම්ලයක් ඇසිටික් අම්ලයට විනාකිරි කියන්නේ හරි මතක තියාගන්න එතකොට විනාකිරි ඉතා හොඳින් ජලයේ දියවෙනවා ඇත්තන විනාකිරි හදන්නේ අපිට කෘතිම විනාකිරි කියලා ඔයා අහලා ඇතිනේ කෘතිම විනාකිරි හදන්නේ 104 ඇසිටික් අම්ලය අරගෙන ඒකට ජලය එකතු කරනවා මොකද්ද ඒ කියන කතාව ඒ කියන්නේ පුතේ දැන් ඔයා හිතන්න මෙහෙම අපි විනාකිරි මිලිලීටර 100ක් හදනවා කියලා හිතන්න. එතකොට විනාකිරි ඇසිටික් අම්ලය මිලිලීටර 4කට ජලය මිලිලීටර 96ක් දානවා. ඒ වගේ එකක්. හරි? ලොකු පන්ති වලට ගියාම ඉගෙන ගමු කොහොම හරි විනාකිරි කියන්නේ ඇසිටික් අම්ලය විනාකිරි හදලම තියෙන්නේ ජලයේ ඇසිටික් අම්ලය දිය කරලා. කොන්ඩිස් ජලයේ දිය වෙනවනේ මං කිව්වනේ දැන්. එහෙනම් උත්තරේ මොකද්ද? 4. උත්තරේ 4. එහෙනම් අපි එහෙම ලස්සනට තර්ක කරලා ගන්න ඕන. දුර්වල කඳක් සහිත ශාකයක් නොවන්නේ. දැන් අපට පරිසරයට ගිහිල්ලා බැලුවම අපිට පේනවා දුර්වල කඳන් තියෙන ගස්. දැන් දුර්වල කඳන් තියෙනවා කියලා කියන්නේම නිකන් වැලක්. වැලක්. කෙලින් හිටගෙන ඉන්න බෑ. ආධාරකයක් ඕන උඩට යන්න. වැල්. වැල් වලට තමයි බොහෝ විට අපි කියන්නේ දුර්වල කඳන් සහිත ශාක කියලා. එහෙනම් මෙතන තියෙන වැල් ටික අයින් කරන්න. ගම්මිරිස් වැල්, බුලත් වැල්, දඹල වැල්, පේර වැල් නෙවෙයි. ආ එහෙනම් පේර. පේර නේද පුතේ? දුර්වල කඳක් කොහෙද? පේර වලට නේද? උන්ට හයිය. නේ? අපි කියනවා කාෂ්ටිය කඳක් තියෙනවා. කාෂ්ටිය කියන්නේ මොකද්ද පුතේ? දැන් දැවමයි හයිය. අර ඔයාගේ මේ
කන්තියේ ඔයාගේ තරහකාරයා වැරද්දක් කරාම ඔයාට ටීට කියනවා ගිහලා කියන කෝට්ටක් කියලා කියනවා. අන්න ඔයා අරන් එන්නේ සවිමත් කඳක් තියෙන එකක්. මොකද අරූට දැන් දෙව්වන්න එපැයි නේ ඔයාගේ තරහකාරයානේ. හරි සවිමත් කඳක් තියෙන එකක් අරන් එන්නේ ඒ කියන්නේ දුර්වල කඳක් තියෙන එකක් නෙමෙයි ඔයා ගේන්නේ. ඒ කියන්නේ කාෂ්ටීය කඳක් තියෙන එකක් තමයි ගේන්නේ. අපි හිතමු ඔයාගේ එහා පැත්තේ ඉන්න ඔයාගේ හොඳම යාළුවා මොකක් හරි වැරද්දක් කරලා ඔයාට කියනවා කෝට්ටක් අරන් එන්න කියලා. ඔයා අරන් එනවා හෙන්න දුර්වල කඳක් තියෙන එකක්. අකාෂ්ටීය කඳක් තියෙන එකක් අරගෙන එනවා. නැත්නම් පැපොල් බටයක් වගේ එකක් තමයි අරගෙන එන්නේ. හරි. හරි. එහෙමත් මම තියාගන්න පුළුවන් ඕන්නන්නේ. හොඳයි. peer peer peer. නේ? හොඳ සවිමත් කඳක් තියෙන peer වල. සොසන මාධ්‍ය වශයෙන් ජලය භාවිතා නොකරන සත්වයා. පුතේ දැන් සොසන මාධ්‍ය වශයෙන් ජලය භාවිතා නොකරන සත්වයා. දැන් මෙහෙමනේ. දැන් ඔයා සොසන මාධ්‍ය විදිහට ජලය පාවිච්චි කරනවද? ඔයයි මායි නෑ. දැන් ඊට ඉස්සර දැනගන්න බෑ මොකද්ද සොසනේ කියන්නේ කියලා. සොසනේ කියලා කියන්නේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. සොසනේ කියන්නේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. දැන් මේ ගොඩ බිමින් ඉන්න සත්තු අපි වගේ සත්තු ශක්තිය නිපදවනකොට දැන් ඕනෙකට හරි ගොඩ බිමින් ඉඳලානේ ඕනෙකට ශක්තිය නිපදවනකොට අවශ්‍ය වෙන්නේ පුතේ ග්ලූකෝස් ඒ කියන්නේ ආහාරයේ අන්තඵල. එහෙම නැත්නම් අපි කියමු ග්ලූකෝස් කියලා. ග්ලූකෝස් සහ ඔක්සිජන්. ඒතර ඔක්සිජන් ඕනනේ. ශක්තිය නිපදවන්න සොසනේට ඔක්සිජන් ඕන. සොසනේට ඔක්සිජන් ඕන. හරි. එතකොට අපි ඔක්සිජන් ගන්න කොහොමද? මේ බාහිර වායු ගෝලයේ තියෙන ඔක්සිජන්. මේ ඔයාගේ ඉස්සරහා තියෙන ඔක්සිජන් මේ නායාසයෙන් ඕම ගින පෙනහැල්ලට යනවා. පෙනහැල්ලෙන් දේහයට ගන්නවා. දේහයේ සෛල වලට ගන්නවා. එහෙනම් අපි පෙනහැල්ලෙන් තමයි මේ බාහිර වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ගන්න පුතේ. බාහිර වායු ගෝලයේ ඔක්සිජන් තමයි අපි වැඩේට පාවිච්චි කරන්නේ. හරි. හරි. හැබැයි මාළුවා ගැන හිතන්න. තිලාපියා හරි මොකා හරි මෝරා හරි මොකා හරි ගැන මාළුවෙක් ගැන හිතන්න. මාළුවෙක් ගැන හිතන්න. ඒක මාළුවත් සසනය කරන්න එපා. ඒතර එයාට අවශ්‍ය ඔක්සිජන් වායු කොහෙන්ද ගන්නෙ? වායු ගෝලෙන් නෙමෙයි. එයා ගන්නෙ ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන්. එයා මොකද්ද කරන්නේ? එයා කටින් වතුර ගන්නවා. එයා හිතනවා මම මාළුවෙක් කියලා. මොකද දැන් මං කටින් වතුර ගන්නවා. වතුර ගන්නවා මං කටින්. හරි මම මාළුවෙක්. හරි කටින් වතුර ටික ගන්නවා. අරගෙන පුතේ මේ තියෙන මගේ කන්තොලු. කන්තොලු හරි කරමල් කියලා කියන්නේ. ජලක්ලෝම කියන්නේ. ආ කන්තොලු. ඔන්න මං කටින් වතුර ටික ගත්තා. මේ කන්තොලු වලින් ඒ වතුර ටික එළියට දානවා. ඇයිස එහෙනම් ගත්තේ එළියට දානවනම්. හරි? ආ මේ කන්තොලු වලින් වතුර එළියට යනකොට ඒ ජලයේ දිය වෙලා තිබ්බ ඔක්සිජන් ටික දේහයට උරා ගන්නවා මේ ජලක්ලෝම වලින් කන්තොළු වලින් කරමල් වලින්. එහෙනම් ජලයේ දිය වෙලා තිබ්බ ඔක්සිජන් ටික තමයි මාළුවා ගත්තේ. එහෙනම් සොසන මාධ්‍ය වශයෙන් ජලය යා පාවිච්චි කරනවද? ඔව්. 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 පාවිච්චි කරනවා. හරි? හරි. ඒතර කෙලවල්ල කියන්නේ මාළුවෙක්. කෙලවල්ල කියන්නේ මාළුවෙක් නේ. කෙලවල්ල මාළුවෝ යබුල් තියල් හදන්නේ එහෙම ගන්නෙ. ආ තිලාපියා කියන්නේ මිරිදිය මාළුවෙක්. මොසම්බිකස් කියලා මොසම්බිකස්ද කොහෙද තමයි කියන්නේ හරි වැඩක් නැහැ තිලාපියා නේ මිරිදිය මස්සේ හරි මෝරා කියන්නේ මාළුවේ මාළුවෙක් නේ එහෙනම් උන් තුන් දෙනා වතුරේ දිය වෙලා තියෙන ඔක්සිජන් ටික තමයි ගන්නෙ හැබැයි දියනයා මාළුවෙක් නෙවෙයි ඉතින් ඌ පාවිච්චි කරනවද සොසන මාධ්‍ය විදිහට ජලය ඔව් සර් ඉතින් පාවිච්චි කරන්න එපැයි සර් ඇයි ඉතින් මෙයා ඉන්නේ වතුරේනේ එතකොට පාවිච්චි කරන්න ඕන දියනයා කියලා වචනින්ම කියන්නේ සර් යාට නම දාලා තියන්නේ දියනයා. ඉතින් සොසනේ සඳහා සර් ඌ පාවිච්චි කරන්නේ ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් තමයි. වැරදිනේ. එහෙම කවුරු හරි හිතුවොත් වැරදි. වැරදි. දියනයා කියලා කිව්වට සර්පයෙක්නේ. මෙයා උරගෙක්. උරගෙක්. හරි? ජලය ආශ්‍රිතව ඉන්න එක ඇත්ත. උරගෙක්. යාට තියෙනවා පෙනහැලි. පෙනහැලි තියෙනවා. හරි මේ වායු ගෝලයේ තියෙන වාතයේ තියෙන ඔක්සිජන් ගන්න පුළුවන් පෙනහැලි තියෙනවා. තියන අයට. හරි? ආ එයා ඔය වතුරේ දිය වෙලා තියෙන ඔක්සිජන් ගන්නෑ. එහෙනම් දියන අය. හරි? දියන අය. මතක තියාගන්න. සොසන මාධ්‍ය වශයෙන් ජලය භාවිතා කරන්නේ නැහැ. රයිට්. ඊළඟ එක. ආ විද්‍යාගාරයේ පවතින pH කඩදාසි වල වර්ණය. දැන් අපි දන්නවා පුතේ අම්ල බෂ්ම පාඩම. මට මතක විදියට 7 වෙනි පාඩම. අම්ල බෂ්ම පාඩම. මේ පාඩමේ අපි දර්ශක කීපයක් සාකච්ඡා කරනවා. දර්ශකයක් කියලා කියන්නේ පුතේ අම්ල බෂ්ම හඳුනා ගන්න තියෙන දෙයක්. අපි දර්ශක කීපයක් පාවිච්චි කරනවා පුතේ. රයිට් අපිට ඒක ඉස්සරහදී. හරි. ඉස්සරහින් මම ප්‍රශ්න එක දෙයි. එතකොට අපි බලමු. දර්ශක කීපයක් පාවිච්චි කරනවා. ඒ අතරින් එක දර්ශකයක් තමයි pH කඩදාසි කියලා කියන්නේ.
අපි අහන්න සරල ප්‍රශ්නයක් pH කඩදාසි වල පාට මොකද්ද pH කඩදාසි වල පාට කහ පාටයි ඒක ගැටලුවක් නැහැ මේ තියෙන්නේ pH කඩදාසි සර් ලිට්මස් පත්‍රත් ඔය වගේම තමයි ඔව් මේ හැඩයට ඔය විදිහම තමයි හැබැයි ලිට්මස් පත්‍ර වල ඉතින් එක්ක නිල් පාටයි එක්ක රතු පාටයි හරි එහෙනම් pH කඩදාසි කහ පාටයි හරි දැන් මේ pH කඩදාසි පුතේ අම්ලයකට හරි භෂ්මයකට හරි උදාසීන දෙයකට හරි දැම්මම පුතේ අපිට වර්ණ 14කින් එකක් එනවා. දැන් මේ එන වර්ණ 14 තමයි මේ තියෙන්නේ. මේ එන වර්ණ 14 තමයි මේ තියෙන්නේ. හරි? එහෙනම් pH පරාසය කියන්නේ මේකට. pH 1 සිට 14ට තියෙනවා. pH 1 සිට 14ට තියෙනවා. හරි? ඒවත් මතක තියාගන්න. 1 ඉඳලා 6ට වර්ණ එනවනම් ඔයාලට මේ පරාස පේනවා එකේ ඉඳලා අංක 6ට 6ට එන වර්ණේ රතු තැඹිලි වගේ වර්ණ එනවා නම් අන්න අම්ල 7 මේ නිකන් කෙහෙල් දැල්ලේ පාට වගේ පාටක් එනවා නම් අන්න උදාසීන ද්‍රව්‍ය ආශෘත ජලයේට එහෙම දැම්මත් ওই පාට තමයි එන්නේ ඊට පස්සේ 8 ඉඳලා 14ට තියෙන පාට 8 ඉඳලා 14ට තියෙන පාට භෂ්ම ඒ කියන්නේ දම් පාට නිල් පාට වගේ එනවා නම් අන්න හොඳ භෂ්ම අන්න හොඳ භෂ්ම අපේ මගුලක්වත් අහන්නේ අපෙන් අහන්නේ සරල ප්‍රශ්නයක් pH කඩදාසි මොන පාටද කහ පාටයි ලේසි හරි වාහන එන්ජිම අධික ලෙස රත් වීම පාලනය සඳහා ජලය භාවිත කරන්නේ ජලයේ සතු කුමන ගුණාංගය නිසාද මම ඔයාලට මීට පෙර ජලයේ සතු ගුණාංගයක් කිව්වා ඒ ගුණාංගය තමයි පුතේ ජලයේ ද්‍රාවක ගුණය ජලයට ගොඩක් දේවල් දිය කරගන්න පුළුවන් ජලයේ සතුව තව ගුණාංගයක් තියෙනවා ඒ තමයි පුතේ සිසිලන කාරක ගුණය මේ කූල් කරන්න පුළුවන්. ඒක අදහස මොකද්ද? ජලයට පුළුවන් පුතේ තාපය ගොඩාක් රඳවා ගන්න. ජලයට ගොඩාක් තාපය රඳවා ගන්න පුළුවන්. හරි? දැන් ඒක එන්ජින් එකක් පාවිච්චි කරනවා. මේ තියෙන පුතේ රේඩියේටරේ. එහෙම නැත්නම් සිංහලෙන් කියන්නේ ඔකට මොකද්ද මේ? විකිරකය. විකිරකය හරිද මම කියන්නේ? හරි ඔව්. රේඩියේටරේ. එහෙම නැත්නම් විකිරකය කියලා කියනවා. දැන් පුතේ එන්ජිම ගොඩාක් රත් වෙනවනේ වාහනේ. දැන් ඒ එන්ජිමේ රත් වෙනකොට ඒ එන්ජිම වටේ බට ලයින් එකකින් වතුර යවනවා. ඊට පස්සේ ඒ වතුර ඒ තාපය ගන්නවා. ඒ තාපය අරගෙන මෙතෙන්ට ගේනවා. මේ 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 ප්‍රධාන විකිරක එහෙම නැත්නම් රේඩියේටරේට ගේනවා. ගෙනෙල්ලා මෙතනින් ඒ වතුර වල තියෙන තාපය ඉවත් කරනවා. ඉවත් කරනවා. හරි මේකට කියනවා සිසිලන කාරක ගුණය කියලා. ඔය මීහරක් පායන කාලෙට මඩ වලවල් වල බැහැගෙන ඉන්නවනේ. මඩ වලවල් වල බැහැගෙන ඉන්නවා. අපි කතා කරලා කියන්නේ මීහරක් වගේ කියලා. දැන් ඌ ඇයි මඩවලේ බැහැගෙන ඉන්නේ? ඇයි අර ඌට රස්නේ වැඩි. එහෙනම් අර ඌගේ ඇඟේ තියෙන රස්නේ ජලයට ලබා දීලා පොඩි කූල් එකක් ගන්න. තමයි ඒ වතුරට බැහැලා ඉන්නේ. වතුරට බැහැලා ඉන්නේ. හරි?